ලෝකාග්‍රහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බිම්බිසාර මහරජ මාලිගාවේදී අනුශාසනා කොට වදාළ මිය පරලොව යන ඥාතීන් උදෙසා පින් පැමිණීමේ පිළිවෙත සිල්වතුන් වහන්සේලා වඩා හිඳුවා තන් පිළිගැන්වීමේදී දන් පිළිගැන්වීමේදී ගිරිකර පූජා කිරීමේදී ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන මේ උදෙසීමෙන් කළ යුතුයි. එසේ කරන විට ඒ පින් බලාපොරොත්තු ඥාතී පිරිසක් ඇතොත් ඒ අය සියාතින් පින්කම කරන්න හා සමානව සාදරයෙන් අනුමෝදන් වෙනවා හා සමගම ඒ අය සැපයට පත් වෙනවා කියන එක පහදා දුන්නා. අපේ බුදු සසුනේ වැඩ හිටියා ඉතා ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් ගිරිමානන්ද මහරහතන් වහන්සේ. මේත මහා කල්ප 1800කට පෙර මෙතුමා බොහෝ සම්පත් ඇති බොහෝ ණයයන් ඇති සිටුවරෙක් හැටියට ජීවත් වුණා. ඒ කාලයේදී තමන්ගේ දෙමව්පියන්ද සහෝදරයන්ද සිය බිරිඳද දරුවන් ඔක්කොම කල්ඇතුව මේ පරලෝ ගියා. මේ තැනැත්තාට මුළු ජීවිතයෙන් එපා වුණා, කලකිරුණා. මොනතරම් සම්පත් තිබුණත් වැඩක් නෑ, මේ ඔක්කොම මේ පරලෝ යනවා නේද කියලා වනගත වෙලා තවුස් පැවිද්දෙන් පැවිදි වී සිටියා. ඒ කාලයේදී සුජාත බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වුණා. සුජාත බුදුරජාණන් වහන්සේ බුදුඇසින් දැක්කා මේ තාපසතුමාගේ සිත. මෙතුමා ගෞතම බුදු සසුනේ නිවන් ප්‍රදාන පෙරුම් පුරණ කෙනෙක්. මෙතුමා දැන් මානසික පීඩාවෙන් ඉන්නවා නේද කියලා ඒ වනාන්තරයට වැඩියා. මේ තාපසතුමා ලක්ෂණ ශාස්ත්‍රයේ උගත් කෙනෙක් බැවින් සුජාත බුදුරජාන් වහන්සේ දුටු පමණින් මහත් චිත්ත ප්‍රසාදයෙන් පෙරගමන් කළා. මේ නම් ලෞතුරා බුදු කෙනෙකුන් වහන්සේමයි කියලා වඩා හිඳින්න ආසනයක් පනවා වඩා හිඳුවා වනමල් නෙලාගෙන පූජා කළා. තමන්ගේ හිතේ තියෙන පසුතැවිල්ල දුක කියා හිටියා. ස්වාමීනි, මට මෙච්චර ඥාතීන් හිටියේ, ඒ ඥාතීන් ඔක්කොම මිය පරලෝ ගියා. මට මේ තරම් දේපල සම්පත් තිබුණා, මට ඔක්කොම එපා වුණා ස්වාමීනි. එනිසා මගේ හිත නිදහසේ තියාගන්න මම මේ වනගත වෙලා ඉන්නවා. සුජාත බුදුරජාණන් වහන්සේ ලස්සන බණ කතාවක් පහදා දුන්නා. පින්වත් තාපසතුමනි, මේ මෙ හිතා බලන්න. මහමාවත්වල ගමන් කරන අයට නිවාඩු ගැනීම සඳහා, විශ්‍රාම ගැනීම සඳහා රජදරුවන්ගේද සහයෝගය ඇතුව විශාල විශ්‍රාම ශාලාවල් හදලා තියෙනවා බොහෝසෙයි. ඒවාට අපේ සිංහල බසින් කියනවා අම්බලම කියලා. බොහෝ ඉඩකඩ ඇති තැනක්. මේ දෙනාට එහි නැවතුම් ගන්න පුළුවන්. ඉතින් මේ මාර්ගයේ ගමන් කරන්න එක එක ගම් වලින්, ළඟර වලින්, නියම් ගම් වලින්, පළාත් වලින් මේ මාර්ගයේ යනකොට රැවෙදවා. එහෙම නැත්නම් වර්ෂාවක් එනවා. එහෙම නැත්නම් කුසගිනි වෙනවා. කවර හෝ හේතුවක් නිසා මේ අම්බලමට ගොඩ වෙනවා. අම්බලමට ගොඩ වෙලා නැවතුම් ගන්නවා. කෑම බීම උයා පිහා ගන්නවා. අම්බලෙම ඉන්නේ අනිත් ඇත්තන් එක්ක හිතමිතුරු වෙනවා. සමහර දවසේ දෙකේ, සතියේ දෙකේ, මාසයේ දෙකේ මෙතන ගත කරනවා. ඊළඟට අයම තම තමන්ට අවශ්‍ය පළාත් බලාගෙන පිටත් වෙනවා. සීල දෙන එක දවස පිටත් වෙනවත් නෙමෙයි, එක තැනකට යනවත් නෙමෙයි. මේ අම්බලමට එන ඇත්තේ එක ගමකින්, එක නගරයකින්, එක කුලයකින්, වංශයකින් එනවත් නෙමෙයි. නොයෙක් ගම් නියම් ගම්වල නොයෙක් තරා කෙරෙමේ අය මෙතෙන් දෙනවා. දුප්පත් පොහොසත් අය එනවා. යනකොටත් එක තැනකට යනවා නෙමෙයි, යනකොටත් තම තමාගේ අවශ්‍යතා හැටියට තැන් තැන් වලට බෙදලා යනවා. එනිසා පින්වත,
මේ මනුලොව කියන එක අම්බලමක් කියලා හිතන්ද. මේ අම්බලමට මේ දෙන එකතු වෙනවා. මේ එකතු වෙන්නේ දෙව්ලොවෙන් ඇවිල්ලක් නෙමෙයි. මනුෂ්‍ය ලෝකෙන් ඇවිල්ලක් නෙමෙයි. සමාත මනුෂ්‍ය ලෝකෙන්, දිව්‍ය ලෝකෙන්, බ්‍රහ්ම ලෝකෙන්, තිරිසන් අපායෙන්, ප්‍රේත අපායෙන්, නරක ආදීන් පිටසක් වලින් පවා මේ මනුලොවට එනවා. ආවෙන් පස්සේ නවතිනවා. සමහරු ටික දවසක් නවතිනවා, සමහරු වැඩි කලක් නවතිනවා. ඒ නැමැතිලා ඉන්න ඇත්තන් එක්ක හිත මිතුරු වෙනවා. අම්මේ, තාත්තේ, අයියේ, නංගියේ, මල්ලියේ කියලා බොහොම ආදරවන්තව ඔවුන්ව ඇසුරු කරනවා. නමුත් මෙසේ ඇසුරු කළාට තම තමාගේ අවශ්‍යතා කියන කර්ම විපාක අනුව අයමත් විසිරී යනවා. අය මොන ගැහෙන්නේ. එක තැනකට යන්නෙත් නෑ, එක මාර්ගක යන්නෙත් නෑ, එක වැඩකට යනවත් නෙමෙයි. මේ නිසා මේ මනුලව උපදින උපදින සියලුම දෙනා අම්බලමක නැතුම් ගන්න සීමිත කාලයක නැවතිලා ඉඳීමක්. ඒක නිසා අනේ මගේ පියා නැති වුණා, අම්මා නැති වුණා, සීයා නැති වුණා, ආත්තම්ම නැති වුණා, දුව පුතා නැති වුණා ආදි වශයෙන් අපට හඳන්න දොඩන්න වැළපෙන්නේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපි කවුරුත් මේ අම්බලමේ ටික කලක් ඉඳලා අයමත් විසිරී යන සුළුයි. එනිසා මේ විදිහට අම්බලමක් තමයි ලෝක ධාතුවම. මේ ලෝක ධාතුව ඒ විදිහ අම්බලමක නැසුම් ගන්නවා වගේ එනවා යනවා, උපදිනවා මැරෙනවා. මේ ස්වභාවය වෙනස් කරන්න සමතෙක් ඇත්තේ නැහැ. ලෞතුනා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වීමෙන් මේ නැවත 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 ඉපදීම කියන හේතුව සොයාගෙන මේ හේතුවට හේතුව සම්බන්ධව එවැ තියෙන සම්ප්‍රයුක්ත ධර්මයන් කියන්නේ ඒ හේතුවට පරිවාර ධර්මයන් සොයාගෙන ඒවා නැති කර ගැනීම සඳහා ආභෝධයක් ඇති කර ගන්නවා. මේ ලෝකේ කියන්නේ ස්කන්ධ වශයෙන් ගත්තොත් පහක්. මේ ස්කන්ධ පහ ප්‍රධාන වශයෙන් නාමස්කන්ධයේ මුල් වෙනවා. රූපස්කන්ධයට වඩා නාමස්කන්ධයේ මුල් වෙනවා. නාමස්කන්ධ හතරක් තියෙනවා, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඒ මේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නාමස්කන්ධ හතර පවත්වා ගැනීමට රූපස්කන්ධයක්ද හදාගන්නේ මේ නාමස්කන්ධය විසින්. මේ කාර්යයට අණ්ඩයයි එවාගෙම පිළුවයි කියන දෙන්නගේ එකතු වීමක් වගේ. නගර ద్వාරකේ ඉන්න අණ්ඩේ හොට යන්න එන්න පුළුවන් අතපය තියෙනවා. ඇස් දෙකේ තියෙන පිළුවෙක් ඉන්නවා. හොට යන්න දෙන්න බෑ, කකුල් දෙක නෑ. දෙන්නම ජීවත් වෙන්නේ හිඟමනේ. එයින් මේ දෙන්න ලං වෙලා කතා කර ගන්නවා. මිත්‍රය, අපි දෙන්නම ආබාධිතයෝ. අපි දෙන්න එකතු වෙලා පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මම කරපිට ගන්න, පා කරපිටට ගන්න, මම පාර පෙන්නන්නම්. මං කියන හැටියට ඒ තැන් වලට ගිහින් යමක් ඉල්ලගෙන අපි දෙන්න සැපෙන් ජීවත් වෙමු. පස්සේ මේ කකෝ දෙක නැති පිළුවා ඇස් දෙක පේන්නේ නැති පුජ්‍යලයාගේ කරවඩට ගත්තා. දැන් ඉතින් ඒ පිළුවා කියන හැටියට පාර පේන හැටියට යනවා. ඊළා ඉල්ලගෙන දෙන්න ජීවත් වෙනවා. මේ වගේ තමයි රූපේට ඇස් දෙක නැහැ. ඒ කියන්නේ රූපේට පේන්නේ නැහැ. නාමයට තමයි යමක් පේන්නේ වැටහෙන්නේ. මේ නාමයයි රූපයයි දෙක එකතු වෙලා තමයි මේ සංසාර ගමන සිද්ධ කරන්නේ. එයින් මේ නාම ධර්ම තමයි හේතු සම්පාදනය කරන්නේ. මේ නාම ධර්මිතික හේතු සම්පාදනය කරන නාම ධර්ම අතර ප්‍රධාන හේතු පහක් තියෙනවා. නොදන්නාකම නම් වූ අවිද්‍යාව, යම් යම් දේ ගැන ආසා කිරීම නම් වූ තෘෂ්ණාව, ඒකම ඕනි කියලා හේතන උපාදානය, ඒ සඳහා හිතේ ඇති කරගන්න චේතනාව, ඒ චේතනාව සමඟ පරිවාර වාසයෙන් රැස් කරගන්න කර්ම, මේ කියන පස් දෙනා තමයි මේ කියන ගමන ගමන් කිරීමේ ප්‍රධානම හේතු සම්භාර හැටියට හඳුන්වන්නේ. ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වීමෙන් මේ කියන ස්වභාව ධර්මයන් හොඳින් අවබෝධ කරගෙන ලෝකට පහදා දේශනා කරනවා. මේ රූපකය කියන එක ආත්මයක් නෙමෙයි. වේදනාව කියන එක ආත්මයක් නෙමෙයි. සංඥාව ආත්මයක් නෙමෙයි. සංකාර ආත්මයක් නෙමෙයි. විඥානයත් ආත්මයක් නෙමෙයි.
මේවා ඇති වෙන්නේ නැති වෙන්නේ සුළු ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යන සුළු අනිත්‍ය ධර්ම. ඇති වෙන්නේ නැති වෙන්නේ බැවින් දුකට පැත්වෙන බැවින් දුක්ඛ ධර්ම. කෙනෙකුගේ කැමැත්ත අනුව නොපවත්නා බැවින් අනාත්ම ධර්ම. ගත යුතු දෙයක් නැති බැවින් පිළිකුල් බැවින් අසුභ ධර්ම. මේවා මනමින් ආબોධ කර ගන්නකොට මේවා සම්බන්ධ තින අවිද්‍යාව දුරු වෙනවා. තෘෂ්ණාව දුරු වෙනවා. උපාදානිය දුරු වෙනවා. කර්ම කෙටි වෙනවා. සංඛාරය කෙටි වෙනවා. එතකොට නැවත නැවත මේ සංසාර ගමන නැමැති අම්බලංගල නැවතනේ උත්පාද මරණ කියන මේ අවස්ථා දෙකින් පස්සෙන් ස්කන්ධ පරම්පරාව කෙටි වෙලා නැවත ඒ වාගේ ගමනක් අවශ්‍ය නොවන තත්ත්වය වෙන සීල ගමන් අවසන් කිරීම වෙන සදාකාලික අමා මහ නිවනට පත් වෙන්න ලැබෙනවා කියන එක සරුවඥන් වහන්සේ දේශනා කරනවා. ඒක නිසා මෙතෙන්දී ශෝක නොකළ යුතුයි කියලා ආවාදයක් දුන් විට මේ තාපසතුමා බොහෝම සතුටට පත් වුණා පමණක් නෙමෙයි ලොකු ආභෝධයක් ලැබුවා. එදා පටන් දිරිමත් වෙලා වඩා හොඳින් සීල් නැකලා මහා කල්ප 1800ක් සුගති ලෝකෝලම උපදෙමින් බොහෝ කුසල් රැස් කරගෙන ඇවිල්ලා අපේ බුදුසසුන කාලයේදී බිම්බිසාර මහරජුණන්ගේ අග්‍ර පුරෝහිතතුමාණන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්න වෙලා උපන්නා. නම තිබුණේ ගිරිමානන්ද. තරුණ වයසේදී බුදුසසුනේ පැවිදි වුණා. ඈත පළාතක ආරණ්‍යක ජීවත් වුණා. පසු කාලයක උපන් ගමට වැඩිය බුදුරජාන් වහන්සේ දකින්ද බිම්බිසාර මහරජුරුවන්ට ආරංචි වෙලා ගිහින් ආරාධනා කළ ඈතක වඩින්න එපා මං ආවාසයක් කර දෙන්නම්. උන්වහන්සේ ආවාසයක් කර දෙන්න තුරු අභ්‍යවකාශයක කුටියක් නැති තැනක වාසය කළා. මාසකින් පමණ පසුව කුටියක් සෙනසුනක් ලැබුණ රජතුමාගේ විධානින් ඉදි කරලා ඒක පිළි අරගෙන එක දවසයි ගත වුණේ ඒ කුටියේ සෙනසුන පරිහරණය කරමින්. එදවස්සේම විපස්සනා වඩලා සතර මඟ ඵල පිළිවෙලින් රහත් බෝධියෙන් අග්‍ර අමා මහ නිවන සාක්ෂාත් කළා. පසු කාලයක අසනීප වුණා සැවැත් නුවරින් කාලේ බුදුරජාණන් වහන්සේගේ නියමින් අනුද මාහිමියන් වහන්සේ විසින් දස සංඥා සූත්‍රයේ කියන ගිරිමානන්ද සූත්‍රයේ දෙසූ කෙනෙහි නැවත කවදාකවත් එවැනි අසනීපයක් නොවන හැටියට මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පූර්ණ සෝය ලැබුවා කියන එක සඳහන් වෙනවා. දැන් මේ කෙටි බණ කතාවක් කිව්වේ ඉතා වැදගත් බණ කාලෙන් ගන්නතුරුව අපි මේ දික් සසන පිළිබඳව කෙටි හැඳින්වීමක් ඇති කර ගැනීම පිණිසයි.